ඊසේ හිටම සංවත්සරයේ වෙනුවෙන් 160ක් දක්වා වාසියමි කරගන්න. ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. දැන් පොඩි කලබලයක් තියෙනවා වගේ කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? නිකන් සමාජ වික්ෂිප්ත බවක් තියෙනවා කියලා මේ මොහොතේ ඔබතුමාට එහෙම දැනෙන්නේ නැද්ද? කතා කරන්නේ නැද්ද? අහන්නේ නැද්ද? ඇයි මේ සිකුරාදා දවස නිමාඩු දිනයක් විදිහට රජය ප්‍රකාශයට පත් කරන්නේ? ඔව් ඇත්තටම මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වළක්වන්න. මොකද දැන් බොහෝ විට සමාජයට හරි නිවැරදි පණිවිඩයක් අපි ගෙනියන්න ඕනේ. ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි. හැබැයි රජය වගකීමෙන් කියලා තියෙනවා කිසිදු කෙනෙකුට කලබල වෙන්න අවශ්‍ය දෙයක් නැහැ කියලා. ඇයි අපි ණය ප්‍රතිහුගතකරණය කරන්නේ? අපිට ණය ගවා ගන්න බැරුව අපි කියන්නේ අපි බංගලොත් කියලා. අපි දෙන්න ඉස්සරහට යන්න. ඒතර අපි ඩොලර් බිලියන 83ක් විතර රජය ණය. ඒකෙන් ඩොලර් වලින් ගත්තොත් බිලියන 41ක් විදේශයන්ට ණය. බිලියන 42ක් දේශීය ණය. මේ විදේශයන්ට තියෙන බිලියන 41ෙන් අපි බහුපාර්ශ්විකව තියෙනවා බිලියන 11.5ක් ඩොලර් වලින් මං කියන්නේ. බිලියන 13ක් විතර තියෙන වාණිජ ණය. දැන් විවිධ ආයතන වලින් එක එක අරමුදල් වලින් ගන්න. ඊට අමතරව ද්විපාර්ශ්වික රටවල් අතර ගත්ත ඒවා බිලියන 11.4ක් තියෙනවා. සෙන්ට්‍රල් බැංකුව ගත්ත බිලියන 2ක් තියෙනවා. චීන සංවර්ධන බැංකුවෙන් ගත්ත බිලියන 3ක් කොහොම තමයි බිලියන 41 හැදෙන්නේ. දැන් මේක අපිට අවශ්‍ය වෙලා තියෙනවා අපිට ගෙවන්න පුළුවන් විදිහට කල්දමා ගන්න. ඉතින් අපි දැන් මේ මොකද මේ ගෙවන්න කියන හින්ද විදේශ ණය අපිට ගෙවන්න ඕන කියලා අපිට ගෙවන්න ඕනේ. අපි මේව නොගෙවෙන්න බෑ. දැනටමත් අපි මේ බහුපාර්ශ්වික කියන ADB, IMF, World Bank මේවට අපි ගෙවනවා. ඒව නවත්තන්න බෑ. ලෝක නීතිය අනුව. ඒ 11.3 අපි දැනටමත් සාමාන්‍ය විදිහට ගෙවාගෙන. ඒ බිලියන 11.3 ණය මුදලේ පොලිය ඒ වාරික ගෙවාගෙන යනවා. ඒවා නිසි පරිදි ගෙවාගෙන යනවා. දැන් අපිට වෙනස් කරගන්න අයිතිවාසිකම් තියෙන්නේ අර බිලියන 13 වාණිජ ණය බිලියන 13 සහ ද්විපාර්ශ්වික ණය 11.5. එතනදී මොකද මේ ප්‍රතිවගතකරණය කරන කියද්දී අපි පළවෙනි දේ අපිට අපි උත්සාහ කරන්නේ කල් දමා ගන්න කිපි. සාමාන්‍ය අපි බැංකුවකට ගෙවන්න බැරුණොත් දෙවෙනි එක මේ අපිට තියෙන සහන කාලය දික් කරගන්න. තුන්වෙනි එක පොලිය අඩු කරගන්න. හතරවෙනි එක තමයි යම්කිසි කපා හැරීමක් කරන්න. ඔය හතරම කරන් අපිට කතා කරන්න අයිතිවාසිකම ලැබෙන්නේ චතුර වාණිජ ණයක විතරයි.